දෙක යුක්‍රේනයේ කර්කිව් පළාතේ රෝසා නැමැති කුඩා ගම්මානයට රුසියන් හමුදා මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බවත් එම ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවෙකුද ඇතුළුව යුක්‍රේන වැසියන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේන රජයට අනුව රුසියන් හමුදා එම මිසයිල් ප්‍රහාරය එල්ල කර ඇත්තේ අව මංගල්‍යයක් පැවතිද්දී. කර්කිව් පළාතේ රෝසා ගම්මානයේ යුක්‍රේන හමුදා නොමැති බවත් රුසියාව ආමුවාමුවේ සිවිල් වැසියන් ඝාතනය කළ බවත් යුක්‍රේන රජයේ චෝදනා නගනවා. මේ අතර යුක්‍රේනයට ඉදිරි අවියයුද හිඟවීමේ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ආරක්ෂක විශ්ලේෂකයන් පවසයි. එසේ වුවත් ඔවුන්ට රුසියාව සමග යුද්ධය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ. රුසියාව සමග යුද්ධය පවත්වාගෙන යාම සඳහා යුක්‍රේනයට යුද්ධ ආධාර ලබා දෙන ප්‍රධාන රට වන්නේ ඇමරිකාවයි. එහෙත් එරට පවතින ආර්ථික පසුබෑම හමුවේ ඔවුන්ට කොපමණ කාලයකට මෙම ආධාර ලබා දීම් සිදු කළ හැකිද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂකයන් ප්‍රශ්න කර තිබෙනවා.